ඔන්න ඉතින් අද අපි පිළිගන්නවා ජොන්ට එස්ඒ ගේම channel ලංකාවේ ගේමර්ස්ලා ඔක්කොම ඉතින් ඔන්න පුරුන්දු විදියට පුරුන්දු විදියට අරන් ආවා ආස් ජොන්ට එපිසෝඩ් එක ඉතින් ටිකක් කල් මේක ඇදුනා මගේ වැඩත් එක්ක ඔෆිස් එකටත් එක්ක ඉතින් එඩිට් එකත් එක්ක පොඩ්ඩක් ඉතර මේක දෙකට ඇදුනා ඉතින් ඒක සමා වෙන්න ඉතින් ඔන්න අද අරන් ආලා තියෙනවා ආස් විත් ජොන්ට එක අපි බලමු මොනවාද මගෙන් අහලා තියෙන්නේ කියලා ඉතින් මුලින්ම කෙනෙක් අහලා තියෙනවා කසුන් දිනෝජය ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේ ඇවිල්ලා මම Facebook එකේ YouTube එකේ මගේ community tab එකේ තුනේම දැම්මා එතකොට මේ ප්‍රශ්නෙට ගාවිලා මගේ Facebook page එකේ නෙමෙයි මගේ Facebook මගේ profile එකේ ඉතින් ඒකේ 5000 වෙලා ඉවරයි friends ඉතින් ඒගොල්ලන්ගෙන් කට්ටියක් අහපු ප්‍රශ්න තමයි ඉතින් මම අද වීඩියෝ එක ගේන්න බලාපොරොත්තු වෙන ඉතින් මේ දෙන්නේ පළවෙනි ප්‍රශ්න ඉතින් කසුන් දිනෝජයහල තියෙනවා චැනල් එක පටන් ගත්තේ කවද්ද බං කියලා. ඉතින් චැනල් එක ඇත්තටම පටන් ගත්තේ 2018 2016 සැප්තැම්බර් 6 තමයි. ඉතින් මගේ චැනල් එක මම මුලින්ම පටන් ගත්තේ. ඉතින් දෙවෙනියට අහලා තියෙනවා කෙනෙක් ඇයි ගෑනු පිට යන්නේ නැත්තේ කියලා අහලා. ඉතින් මේවා ඉතින් පිට යන්නේ නැත්තේ පිට යන්නේ නැති රඩා උඩම ගහද පිට ගිය එක තමයි. ඉතින් ඒක ඔබගේ හැකියාව සහ නොහැකියාව මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් ඔබලා මාරු ප්‍රශ්න අහන්නවා. ඉතින් ඒක ඉතින් Taman දැනගන්න ඕනේ ඒක Tamanට ඕන දෙයට තියාගෙන කරගෙන ඉදිරියට යන්න. ඉතින් ඒ තමයි දෙවෙනි ප්‍රශ්නේ ගැහුවේ රවිදු දිල්හර පෙරේර මන්දනේ ලොකු ප්‍රශ්නයක් බුවාට දින මම අඳුරන යාළුවෙක්. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ආස් ජොන්ටි ජොන්ටි ඔන්ලයින් ගේමින් වලට ආවේ කොහමද? නවින්ද්‍ර අශෙන්ත මහලා තියෙන්නේ. ඉතින් ඇත්තම කිව්වෙම මම ඔන්ලයින් ගේමින් වලට එන කතාව ටිකක් දෙකයි. මම බෝලයක් තියෙන්නේ. මම ක්‍රිකට් ගා බෝලයක් මෙමරි බල්ලයක් ලියලා තියෙනවා නම් මනම් ඒ වටික ඉතින් නැත්නම් බලන්න හොල් වෙන්න මාද කියලා. මම ගේමින් වලට ඔන්ලයින් ගේමින් වලට එද්දී ටිකක් දෙකදක් මම කියන්න මොකටත් ඒක මට පස්සට කියන්න බැරඳ. මුලින්ම මම ගේම් ගහන්න පටන් ගත්තේ නිකන් සාමාන්‍ය අපි ක්‍රැක් නේ ගහන්න සාමාන්‍යයෙන් ක්‍රැක් ගේම් එක තමයි ගා හිටියේ. ඉතින් මම මගේ ස්ට්‍රිට් එකේ මම ඩිග්‍රී ඉවර කරද්දී මම 3rd year වෙද්දී පොඩකින්ට 3rd year වෙද්දී තමයි මම මුලින්ම ඔන්ලයින් ගේමින් වලට එන්නේ. ඒකත් ඇවිල්ලා අපේ එක්සෑම් ස්ට්‍රෙස් එකත් එක්ක. ඉතින් මගේ යාළුවෙක් ඉන්නවා මුලමත ගන්න හොඳ නැහැ. ඒක මගේ තියෙන මතයක්. ඒක මම දැඩියම විශ්වාස කරන දෙයක්. ඉතින් මුල හොඳට මතකයි මට. ඉතින් මට මුලින්ම ඔන්ලයින් ගේමින් ඔලුවට දාන්නේ මගේ යාළුවා කියන අචිල කියලා. ඉතින් දැන් එයා ගේමින් කම්පැනියක් ගේම් පටන් අරන් තියෙන්නේ. එයා තමයි මුලින්ම ඔලුවට දැම්මේ ඔන්ලයින් ගාම්ද කියලා. ඉතින් ඔන්ලයින් කියන්නේ ඒකත් ගෙදර දැන් අපි පොඩක් ක්‍රැක් කරලා ගහන සීන් එක. ඒක මම මුලින්ම ගැහුවේ ඔන්ලයින් RB6 තමයි. ඒක ක්‍රැක් ගේම්ද මගේ මුල්ම කාලේම වීඩියෝ දාලා මම ඔය channel එක පටන් ගත්ත කාලෙම මම මේ වීඩියෝ දාලා ඇති. වීඩියෝස් ටික කොහමද ක්‍රැක් කරලා ගහන්නේ කියලා හමාචරෙන් තමයි අපි ඒ කාලේ සෙල්ලම් කරේ. ඉතින් එයා තමා මුලින්ම මම ගොළුවට දැම්මේ ගහමු මෙහෙමයි මෙහෙම දෙයක් තියෙනවා. එතක මාත් ඉතින් ක්‍රැක් තමයි ගැවෙදී මම ඉතින් කේකිට සල්ලි දෙලා ගේම් ගහන්න ඕනේ අනම්මනම් කියලා හිතියා. නොදන්න කාලේ දැනගත්තට පස්සේ මේක වෙනම ආතලයක් කියලා ඉතින් දැන් ඔන්ලයින් ගේම් තමයි ගහන්නේ. ඉතින් ගේමින් වලට ආවේ එහෙමයි මගේ යාළුවා ඉදන් ඊට පස්සේ මට හම්බුණ අපේ ක්ලෑන් එක ස්වැට් ක්ලෑන්. මං ස්වැට් යන කාලේ මායි තව අපේ ෂමරි හිටියා චබි හිටියා සහ ඔසද සහ මාව ඔන්ලයින් ගේම් වැඩිය මමකට මාව ක්ලෑන් එකක් කිය. ඉතින් RB6 ගානමල්ලි කියන පැටරල්ස් කියලා ලක්විදු නම. ඉතින් ඒ මල තමයි මාව මුලින්ම ක්ලෑන් එකක් ආවේ ස්වැට් එක. එතකොට ඉතින් හිටියේ අපි පස් දෙනා විතරයි ස්වැට් එකේ. දැන් ගොඩක් ඉන්නවා සතුටුයි. මම තමයි ස්වැට් එකේ මමත් ගේම් ගාන අපේ ක්ලෑන් එකත් එක්ක. ඊට පස්සේ තමයි අපේ කට්ටිය සෙට්ලා මම සල්ලි දෙලා RB6 තමයි මුලින්ම ගත්තේ ගේම් එකකට සල්ලි දෙලා ගන්නවනේ. ඔව් මුලින්ම ගත්තේ ඒක. ඊට කලින් මට ඊට පස්සේ අම්බරම GTX 970ක් ගත්තාම මට ඒ කාලේ තිබ්බා පොඩි ඔෆර් එකක්. මොකද්ද අපේ ඩිවිෂන් එක තමයි මම නිකන් හම්බුනේ. ඒ ගේම් එකම මම ඒ කාලේ ටිකක් ප්ලේ කරද්දි වැඩියෙන්ම ප්ලේ කරා අපේ ක්ලෑන් එකේ. අපේ මුල් පස් දෙනා තමයි ඒ සෙට් එක. මම ෂමිර ඔසද චේතන තිනවා චේතන ඇන් ෆැටස් හයක් උතර පහයි
ඉතින් ඒව තමයි මම මුලින්ම ඔන්ලයින් ගේමින් වලට ආවේ මගේ ක්ලෑන් එකෙන් දැන් දිගටම ඉතින් ඔන්ලයින් ගේම් ගානවා ඒව කරනවා ඉතින් නවීන් රශේන් එහෙම තමයි මට මේවත් හම්බුනේ මගේ රදුන යාළුවෝ මගේ Facebook එකේ සෙට් එකනේ ඉතින් මට ගේම් ගාලා සෙට් වුණ කෙනෙක් ඉතින් ඔහම තමයි ඒක උන්නේ මම ඔන්ලයින් ගේම් වලට ආවේ අන්න එහෙමයි අපි ඊළඟ ප්‍රශ්නෙට ගියොත් සිරසේන 2020 ජනාධිපති වෙයිද කමිල් ගයන් හරිද මේම කැම්පස් එක යාළුවෙක් ඉතින් දේශපාලනයෙන් තමයි ආ ඉන්නේ ඉතින් ඇත්තටම දේශපාලන එච්චර ආස නැහැ මම කැමති නැහැ කියලා කතා කරන්න දන්නේ ඉතින් අනේ මන්ද ඌ හිටියත් දන්නේ නැහැ හිටිය නැතත් දන්නේ නැහැ කමන්නේ මන් දන්නේ නැහැ මම හැම කරලා මම කාලා බීලා ඉන්නවා යරන්න දේව කවුරුත් අපිට ආදර නැහැ කිසිම දේශපාලඥයෙක් කිසිදේම අතට රට ආදරෙත් නැහැ රජරාජනා මෙරට මේ වෙන්නේ නැහැ දැන් බලන්න පාර්ලිමේන්තුවේ මිරිසු ඒ පී අරන් ගිහලා ඒගොල්ලෝ අබාච්චාරු කරනවා ඊට පස්සේ අපි මේ දුක් විඳිනවා මේ අරවණගෙනා මේ වණගෙනා ඩොලර් එක 180 ගණන් වලට යනවා ඉතින් ඒ වටේ අදාළ නැහැ ඉතින් ඒගොල්ලන්ට අපි අදාළ නැති එකේ අපිට ඉතින් ඒගොල්ලෝ අදාළ නැහැ උන් ජනාධිපතිතුමාත් එක්ක නත්ත කවුරු කොහමදනවත් නත්ත එකයි දවසක හිතුණොත් මේ මිනිහ දෙයක් කරා කියලා ඡන්ද දෙනවා මොන පක්ෂුණත් අදාළ නැහැ ඡන්ද දෙනවා කිසිම පක්ෂයක් අර ඒකට කියන මොකද පක්ෂෙට බැදිලා නැහැ මං UMP ද මම ඒ බේද මම පොදු පෙරමනේද මම නෙළුම් මොකද පොහොට්ටුවේද ඒ කිසි දෙයක් නැහැ මගේ හම්බෙන්න කවුද ප්‍රතිපත්තිය දැනනම් විතරන වැඩක් කරා කියලා ඡන්ද දෙනවා ඉතින් මම දන්නේ නැහැ මූ වේද නැද්ද කියන්න ඉතින් මූ නෙමෙයි ඔව් මෙයා වේද නැද්ද කියලා මම දන්නේ නැහැ ඉතින් අනිත් ප්‍රශ්නේ චබියව සෙට් උනේ කොහොමද ඉතින් චබිය සෙට් අර මම කලින් කිව්වා වගේ ක්ලෑන් එකේ සෙට් උනේ ක්ලෑන් එකට ගත්තාම මට චබිය මුලින්ම සෙට් උනේ එහෙම තමයි චබියව සෙට් උනේ උතර කවුරුත් නැහැ පස්ස ආය දෙන අතරේදී ඊට පස්සේ ඔව් එහෙම තමයි චබ්බිය සෙට් උනේ ක්ලෑන් එකේ ගේම් ගන්න එක තමයි සෙට් උනේ ඒකත් ෆෙඩරස් මල්ලි හින්දා ජොන් ටිබ් අනාද කරලා කෑල්ල දැන් කොහොමද ඉතින් කිසිම කෑල්ල අනාද කරලා නැහැ ඉතින් මේ ජනිත් තරංග දිසා නැහැ මගේ යාළුවේ කැම්පස් එකේ බිත්තර ඇගිලා මුට කියන්නේ ඌ යාතලේ නාන නැහැ ඉතින් කිසිම කෑල්ල අනාද කරලා නැහැ අනාද කරා නම් ඉතින් මූ තමයි බාර ගන්න ඉන්නේ නෑ නෑ කවුරු වේව කළා නෑ මේ පාඩුවේ දෙයියනේ කියලා එකක් කරගෙන දෙකක් කරලා තුනක් කරලා හතරක් පහක් හයක් කරලා ඉස්සරහට ගියා. ඉතින් එකකට එකයි එක කාලකට එකයි. එහෙම ඩබල් ගේම්, ට්‍රිපල් ගේම්, ෆෝත් ගේම්, ෆිෆ්ත් ගේම් කියලා නෑ. එහෙම අනාද කළා නෑ. ඔබේ මේ ඔබේ P6 ප්ලස් මොනවද ජොන්ටේ පසිදු කාවින් දාන දේ මේ මම හැම ගේම් එකකම මම යටින් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. එහෙම බලන්න කම්මැලි කරන්නේ නැති. මේ මගේ මුලින්ම මම මැෂින් හදනකොට මම මැෂින් හදලා ගැසු 3500යි මම ඒක ෂොප් එක කියන්නේ නැහැ තේරෙන්නේ නැහැ ඔයගත්තු 3500යි 500 කරන්න බෑ කිව්වා බලේ මඩුව තමයි 1003 අරන් ආයේ මම කොහොත් තිබ්බේ නැහැ කල්ලි 1003 තිබ්බේ මගේ තිබ්බේ මුලින්ම GTX 970යි 4G ඊට පස්සේ 8GB RAM එකයි Team Lite ඊට පස්සේ i7 Prosa එකයි motherboard එකයි 1TB hard එකයි 240 SSD එකයි තිබ්බේ ඉතින් දැන් මම ඒක අප්ඩේට් කරලා දිනවා දැන් මගේ තියෙන 1070ක් 1078GB ආ ඊට පස්සේ මගේ RAM එක දැන් 12GB 16GB අනිත් RAM එක තියෙන ගහන්න දෙන්නේ අර මං කලින් ගහ තිබ්බ මේ කූලින් ෆෑන් එකට ලොකු එහෙනම් ගහන්න දැන් 12GB ගහලා තියෙන්නේ එතකොට ඒටි තමයි දැන් අනිත් ටික එහෙමමයි අර විදියම කරයි යනවා එච්චරයි ඒක නං ඉතින් දැන් හાર્ඩ් එක මදි හાર્ඩ් එකක් ගන්න ඕනේ ඔවා තමයි මගේ ස්පෙක්ස් ඉතින් පස්සේ දුක ආවින්ද අන්න මලේෂ් W බණ්ඩාරනාථ ජොන්ටි අයියා කොහොමද YouTube views subscribers ගන්නෙ කොච්චර කාල බලාගෙන ඉන්නවද අපි subscribe 10000 ලක්ෂණ 10000ක් ගන්න ඉතින් මෙහෙමයි මම channel එක පටන් ගත්තේ 2016 නේ ඉතින් මගේ තාම 10000ක්වත් නැහැ දැන් අවුරුදු දෙකක් වෙනවා ඉතින් ඒක හිමීට යන ඉතින් ඒ කියන්නේ තමන් දාන content එකම තමයි ඒ දේ හැමදේම තියෙනවා unique දෙයක් දානවා නම් tag ගාලා sub වෙනවා ඒ වගේ තමයි ඉතින් මං දැඩිම කිව්වක් තමයි කිසි තැනක ගිහිල්ලා සබ් මම ඒකට කැමති නැහැ මේ කියන්න සබ් හිගා කනගේ තමයි මම කියන ඉතින් කැමති නැමයි කියන මතින් නොකියන්න ඒකට එහෙම එපා ඉතින් ආන්න මගේ channel වල ගොඩක් කියලා සබ් කරන්න එහෙම වැඩක් නැහැ ඒ කියන්නේ අපි කෙනෙක්ව බලෙන් පෙන්නලා බලෙන් සබ් කරගෙන කිසි තේරුමක් නැති මොකවට කිසි වැඩක් නැහැ ඒ කියන්නේ ඩෙඩ් සබ්ස් ඒ කියන්නේ වැඩක් නැහැ සබ් ලක්ෂයක් ලක්ෂ 5ක් 10ක් හිටියත් බලන්නේ 10යි නම් 2000යි නම් ඒ කියන්නේ ඒගොල්ලන් තමයි රියල් සබ්ස් ලා ඉතින් ඒ හින්දා කිසි තේත්ම මේ හදිසි වෙන්න එපා හැම දෙයකට වෙලාවක් තියෙනවා හැම දෙයකට ටයිම් එකක් තියෙනවා ඒ ටයිම් එක අනුව ඉන්න ඒක වෙනකන් ඉන්න ඒ තැනට වැඩ කරන්න කන්ටෙන්ට් යුනික් ඒවා දාන්න කාගේවත් දේවල් කොපි කරලා දාන්න එපා අරයාගේව දාන්න මෙයාගේ දාන්න එපා හැමෝම කරන වඩා වෙනස් දෙයක් කරන්න ඒක ඉතින් කියන්නේ අපි ගමු ටෙක් හෝ ඒවා ගේමින් හෝ ඒවා ඕන දෙයක් දැන් ගොඩක් කට් තියෙනවා
ගොඩක් අය ලුඩිප්ස් කරනවා. ඉතින් ඒ වගේ ඉතින් වා ටෙක් කරනවා නම් ටෙක් පැත්තෙන් උපරිම කරන්න ඕනේ. ඉතින් වා හොඳට හොඳ කන්ටෙන්ට් එක දාගන්න, හොඳට වීඩියෝස් හදන්න. එහෙම නැත්නම් ලංකාවට ආවෙනක දෙයක්, එහෙම නැත්නම් ලංකාවට කියන්නේ වැඩි පොපියුලර් නැති කියන්නේ ප්‍රසිද්ධ නැති දෙයක් පිටරට වන්තර දේවල් තියෙනවනේ. ඒවා දෙයක් අරගෙන කරලා ඉතින් කට්ටිය කියයි කොපි කරනවා පිටරටින් අරක් කරනවා මේක කරනවා කියලා. ඉතින් අදාල නැහැ. ඒක ඔයා විදියට ඔයා කැමති විදියට කරන්න. ඉතින් ඒකම අරන් මේක දාන්න බතර ඕන කියලා තේරෙනවා. ඉතින් ඔයාගේ වෙනස් කරලා ඔයා කරන්න. එතකොට ඉතින් ඔයා ඔය කියන සබ්ස්ක්‍රයිබ් 10000යි, ඔයා කියන වියුස් ටිකයි ඔයාලා නිකම්ම ලැබෙයි. ඇරෙන ඉතින් කොහෙවත් ගින් අනේ මේක කරන්න මේක කරන්න මේක කරන්න කියලා දාන්න එපා, තේරුමක් නැහැ. ඉතින් තමන්ගේ උත්සාහයෙන් ගොඩ යන්න. එතකොට සතුට වෙන්න පුළුවන්. මම කාටවත් අතපාල නැහැ, මම කාටවත් සෙකන්ඩ් නෙලා නැහැ, මම කාටවත් දෙකන්ඩ් නෙලා නැහැ. මේක මම තනියෙන් අප ගමනක්, මේක මම තනියෙන් තමයි මේ ඔක්කොම කරගත්තේ. එතකොට ඔයාට තනියෙන් කරන් ඇද්දී එතකොට තවත් සමහර කට්ට හිතනවා ඔයාට උදව් කරොත් හොඳයි, මෙයා මහන්සි නම් මේ වැඩේට පොඩ්ඩක් අපි මේ ෂෝට් අවුට්ස් එකක් දෙමු. ඉතින් ඒ වගේ දේවල් හිතන. ඉතින් ඒක තමයි දැන් තියෙන ලොකුම දේ ඔයගොල්ලන්ට මගේ පැත්තෙන්, මං හිතන විදියට, මං දන්න විදියට ඒක තමයි ඕගොල්ලන්ට දෙන්න පුළුවන් ලොකුම ඇඩ්වයිස් එක. සබ්ස් 10000 කියෝ වේවා, ව්‍යුස් වේවා, ඒ හැමදේම ගන්න. තමන්ගේ දෙයක් තමන් විදියට යුනික් විදියට කන්ටෙන්ට් සුපිරියට දාලා කරන්න. එතකොට ඉතින් ওই දේවල් මේම කරද්දි පට ගාලා එනවා. ඉතින් ඔන්න අනිත් එක තමයි ඉතින් පවන් ටැබ්ලි කොටක ඉතින් අපිත් එක්ක ගේම් ගන්න පවන් ආලා දෙනවා. ජොන්ටේ ස්ට්‍රිට් එකේ සීන කුමාරා කියන්නේ ඇත්තද නැහැ? ඉතින් මම ස්ට්‍රිට් එකකින් අයින් වෙලා දැන් අවුරුද්දක් විතර වෙනවා. ඔව් නැහැ අවුරුද්ද නැහැ, මම සෙමි සැප්තැම්බර් තමයි හරියටම ග්‍රැජුවේට් වුනේ. සෝරි, මේ මාර්ච් ගිය මාත් තමයි හරියටම ග්‍රැජුවේට් වුනේ. අර ලෝගෝ එක දාලා කැප් එක දාලා ග්‍රැජුවේට් වුනේ. ඒ කාලේ ඒත් නැහැ සීන කුමාරා වුණේ නැහැ. මොකෝ ඒ කාලේ මේ අපේ කැම්පස් එකට ආවා මේ අපේ සීන කුමාරයා, මදු රොක්ස් අයියා. ඉතින් එයා ඒ කාලේ ඒක සීන කුමාරයා දැන් වගේ මෙයාට ඒ කාලේ මා ප්‍රසිද්ධ ගත්තත් තිබ්බා. එයා අද එදත් හෙටත් දිගටම අපේ සීන කුමාරයා. එයා ඉතින් එහෙනම් ඔතනම කිසිම අදාළත් නැහැ, මං ගෑවෙන්නේ නැහැ, මට යාගාට කිට් වෙන්නත් බෑ. ඉතින් එහෙනම් මම සීන කුමාරෙක් නොවේ සිට් එක ඇතුලේ. අනිත් කෙනා තමයි නවෙදු අපේ ගුණ වර්ධන ආහාරක් තියෙනවා. එළම අරගොල්ලොන්ගේ කියන විදියට ඔයාගේ කොටයිද? අරගොල්ලෝ කියන දේ ඔයා කොටයිද මොකක්ද දන්නේ නැහැ. මේ කොටයිද කියලා ඇහුවේ දැවෙන ප්‍රශ්න. ඉතින් ඊළපාර මොකද්ද කොට කියලා දැන් මම දන්න මොකද්ද කියලා මම ඒකට උත්තරද මම දන්නවා මොන කොටක් කියලා අහනවා කියලා. ඉතින් ඊළපාර ඔයා ඒක අහන්න මොකද්ද කොට කියලා අහන්න තර මම ඒකට උත්තර දෙන්නම්. එතකොට මට කෙලින් මොනවද ඔතෙක්ස් එක්සැම්පල් එකක ඔද්දට වඩා එක්ස්ප්ලেইন කරන්න පුළුවන් ඒ ගැන. ඉතින් එහෙනම් මම දැන් උස්ස ගැන අහනවද, නොවක් කර කොටක් ගැන අහනවද, කංග ගැන අහනවද, කොණ්ඩ කොටයි කියලා අහනවද, රැවුල කොටයි කියලා අහනවද කියන මම දන්නේ නැහැ. ඉතින් එහෙනම් ඒක හරියට අහන්න නවදු අභිගුණ වර්ධන මම ඒකට වඩා හොඳ එක්ස්ප්ලেইন කරලා උත්තරයක් දෙන්න. ඉතින් මේ අනිත් එක කියලා ආස් ජොන්ටේ මේ වෙලාව සහන් වීරපුර ගේමර්ස්ලා වුණාම ලොකු ස්පෙක්ස් තියෙන PC එකම තියෙන්න ඕනද? අම්මෝ නැහැ. කිසිසේත් මෙහෙම ඕනේ නැහැ. කියන්නේ මෙහෙම එක්සැම්පල් එකක් විදිහට ඔයා හිතන්න අපි ක්‍රිකට් ගාන ඉස්කෝලේ යනවා. ස්කෝලේ ක්‍රිකට් ගාන බැටර් යන දෙන්නේ නැහැ සමහර වෙලාවට. අපි එතකොට ලෑල්ලක් අරන් ලෑල් වෙන ගොඩක් ඕගොල්ලන් ඉස්කෝලේ වදන අපි ඉස්කෝලේ අපි කාලේ එක්කෝ පොළ පොළ හදන බෝලක් ගන්න ලෑලි තමයි ක්‍රිකට් ගාන පුටු වලින් කඩගෙන ලෑල් වෙන තමයි අපි ක්‍රිකට් ගහන්න. ඉතින් එතකොට ඒ ගහන විදිහයි ඔයාට බැට් එකක් ගහන්න බැට් එකක් ඇතර දුන්නම ගහන දේ වෙනස් නේද? කියන්නේ ඒ වගේ තමයි. ඉතින් ගේම කෙනෙක් වුණාම එයාට ස්පෙක්ස් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එයා ගේම නම් එයා ගේම. එයාට මවුස් එක ලක්ෂ එක මවුස් එකක් ඉන්න ඕනේ නැහැ. අර කීබෝඩ් එක ලක්ෂ කීබෝඩ් එකක් ඉන්න ඕනේ නැහැ. එයා වැඩ නම් එයා වැඩ. ඔද කනෙක්ෂන් එකක් තියෙන ඔන්ලයින් මම කියන්නේ. නොත්තම් ක්‍රැක් නම් ඒත් ඔන්ලයින් ඉන්න ඕනේ. ඒක ගන්න දින ඒක ඉතින් ඒ කෙනාගේ විදිහ. ඒකට ඉතින් ඕනේ නැහැ කිසිම මොකක් මං අඳුරන ගොඩක් අය ඉන්නවා. එහෙම තියලා සමහර කලාට ගේම් ගහන්නේ නැහැ. කියන්නේ ගේම් ගන්න යාර ගේම් ගන්න වෙලාව නැහැ. උනාට යාට බඩු ටික ඔක්කොම තියෙනවා. ඒ උනාට ඒ වගේ ඉතින් ස්පෙක්ස් කියන්නේ ලොකු ස්පෙක්ස් ඕනෙම නැහැ ගේම කෙනෙක් වෙන්න. ගේමර්ස්ලා වුණාම ගේම් ප්ලේ කරන්න තමන්ගේ ටැලන්ට් එක විතරයි ඕනේ. අර කියලා නියම් ඔයාලා අමතර දෙන නියම් අර බඩේ කුඩු දෙනවා කියන්නේ ඔයාට අමතර වාසියක් විතරයි ඒක. ඒතොර ඔයාට නෝත මවුස් එකද මගේ මවුස් එක චයිනීස් මවුස් එකක් නේ. මේ කැල්ලත් එක තියෙනවා. මෙතන හිලක් තියෙනවා බලන්න. කොහිද? ඉතින් මේක ඇතුළේ ඇగిලා දාတယ်. මෙතන නැත්තම් බටන් එකක් තියෙනවා. මේවදී මේක චයිනීස් පට්ට චයිනීස් ඔහේ මාත් ගහනවා. එතකොට ඉතින් මේක තියෙන වාසිය දෙන ඉතින් හොද මවුස් එකක් ගත්තාම හොද ඔප්ෂන්ස් ටික අම්මලද බටන් ගොඩක් තියෙන පුළුවන්. මාත් සෙන්සිටිව් වැඩි වෙන පුළුවන්. DPI කියලා තියෙන එක වැඩි වෙන පුළුවන්. හොද කීබෝඩ් එකක් ගත්ත වෙනද අර එකෙන් එන්නේ. ඔයා පොඩ්ඩක් ඉන්නත් අතන ටිකක් වාට ෆැසිලිටීස් වැඩි වෙනවා. ගේම් එක වින් කරනවා ප්ලේ කරන ඉතින් ඒ හැරෙන්න
ඒම මන් දන්න මුකුත්නත හොතර පට පෝල න්න ල්ල න්න දන්න ති ට ක් දන්න පට පරෝ නොම ෝසෙන් ගන්න නොම පොටෙන් ගන්න පටරුවෙන්ද මං කිසිත්ම ස කරන ගේම කෙනෙකුණා අනිවාරෙන් ලොකු ස්පෙක්ස් තියන මැසින්න තියෙන් ඕන කිලසාම් මුළු මැසින් කිට්ටම කන්නේ මැසින් එක මොට්‍රේ කීබෝඩ් එක මෞස්ස එක අනිවාර්ය නෑකිලත මංක තිබ්බත් වාට ඇඩ්වාන්ට එක ඇරෙන්න්න මන්න විශස කරන්න ඇක තියෙන්ම ඕනේ කියලා. ති අනි ප්‍රශ්න චාල නිස්සංගාත ජොන්ටියයි පබ්ජි ක්‍රොස්ස කියන ගේනවා එක ගේන කියන මේවා ඉතින් මත් ඔෆිස් වැඩ චබියත් අපේ චබියත් වැඩ අපේ මය බොත් වැඩ තින් අතරතුර තමතින් අප වෙලා කම්මජම සමදස්සල්ට තින් ම උද්දේමයන්න්නන වැට මං නමරකින් ඇගිල්ල ගන්නඕන තකොට මං සාමාන්‍යෙන් අපි ඕකොල්ලම් වෙනුවෙන් මාන්සයනවාක ම සමදස්සර මට වඩා මාන්ස රුන් දෙන්න මය අප මක ම වැට න උදර උදේ පාද ැකිල ල්ලා විඩිය කරන කරම ඔවලන්න හය හා මාටතර තර මයපු කටිටන හයා මාටතර ඒක වෙන්තර නමේටර කටිටන එක ගගේ විඩියෝ කරන්න මැන තින් ගොඩක් ස්තති න්තන තින් දාන වෙලා කම්පිතම හදල කරලා දාන්න. ඉතින් තාමගෙන කාතින මගේ ප්‍රශ්නය චපි ඇත්තටම ගේද තින්නෑ එක මේක ජොන් ආස් ජොන්ට ඉතින් ඒක මං කැමති එක චබේගේ මානතින් දන්න තරමින් නෑ එකනයන් ආතලට කියෙන දෙයක් විතරයි සෙට්ටකට යන් එක සීරස් කරන්න එපා මේක ආතලට කමට කෙන්නති අර පස්සන කෙන්නති ති ඒ අපි චබීකිින්ම ආමුතින් මන්දන තිර වේමන අනෙත්තදවා සනෝජ සංකල් පාතියනවා ඔය අච්චර උසගිය කොහොමද එක පට්ට උස කියන්න මෙමන උසගිය කොම කියන්නේ ඒතින් දෙමාපියා භාෂ ඉතින් එම තමාඉතින් උන්නේ ඉතින් අර්ග උස කොල්ලොටලා පොඩි රස්සන ති කොල්ලොට පට චියුට් කියල කට කියන ඉතින් ගොඩ ුසයන් රයකර නෑතින් දැන්ටත් මහර චියුට්ටනය රක මේක කියලා කියන ඇසිත නිවන කතා කියලා හිතෙන්න පුළුවන් සමාරකයට ඔයක වෙන්න පුළුව ජීජී ඉතිං දායක කාතියෙන සංක ප්‍රන්ඩ්වා තියෙන ආස්ජොන්ට චබේ ලයන් මයියා බ්‍රෝ කට්ටේ සෙට්ටුනේ කොමද තිං මෙමයි කොල්ලන් සෙට්ටුනේ තිං පට්ට සෙට්ට සෙට්ටුනා කට්ටික පට්ට තින් මට මුලින්ම තින් අපි මයිකට මාජ මුලින්ම ගේ ප හිටිය අප ල පටර ූගේ සූබල්න මගේ අපද එක්කම ගීති ඉරසේ තම අපේ චපිට ලයින්න සෙට්ල තිබ ලයන් කතා කරලා ඉටවසේ ලයින්ගෙන් චබි මයි අබරෝ සෙට්න ඉටවස්සේ මාත් සෙට්ටුන ඇති ඔහොද අප සෙට්ට සෙට්ටුනේ ඉතින් ඔක්කෝම උනේ ඒම චබි ලයන් කතා කරලාගම ගමම සෙට්න අපි කට්ටි සෙට්ටතින් තින් තැතින් සෞතුරට එකකිඉන්නවා ශ්නයන්න කරයනති ඉටස මනියල සෙට්ටුුණා ඉට සපේ නිකෝ ලා ඉටසෙන් තබි එකන ලයන නික මන පලකරට පස චබි සෙට්න ඇ ම සට මය පර සෙට්න ටස මනිය සෙට්ුනා තින් හොම තම අපි සෙට් එක සෙට්ටුනේ ගේම් ගාන සෙට් එක තින් වන්න චබි අතින ආස් ජොන්ටේ චතුර අපි සිරතන කල්ලු වනේ කොහොමද තින් ඒක මචන් උපත්තියෙන් මෙහෙම ඉතින් දැන් ඔයාත් මූුණ සුදුනාට පලුවන් සාමාන්‍යෙන් එහෙමයි මේ ආසියාවේම ගෞපුක සුදුුව කියෙන කියන අනිවාරගමට දන්න ආසියාවපදිලා එක මඳන්න දෙර ආසියාවේ කලුයි මූුණ සුදුනාට හනට පට සහ අනිත්‍යව කලු ඉතින් ඒකවාට සුවරණ තම්වන් කැමති වායකින් පොඩක් බලනවනං ඉතින් චපියා බෝක්කතම දාදීන් ආස්ජොන්ටගේ අනිත්තක්ක ආදන පෘතිවී ප්‍රවෙන් නුගලියද ආස්ජොන්ටි අයුපර ජොන්ටි කියන්න ඒත් ටිකක් දිග කතාවක් ඒක මුලි මුණේ මං කැම්පස් සේති මගේ මාතකක මගේ සිීන අයරතුම එකට ගාන එත කියන්නේ ලප්ම සිට්‍රිකගන් ලිතර ගාන තකොට තමතින් ඉන්න මං අතුන අය කෙනෙක් අයට අදන කට අප මගේ සීනියස්ල මට රුද්ධ කරරිම තරම සකරන මතම මුලින් ට එක සිට්‍රකට ගැව මට ස්කොල ගැව කොටම සිට් තමට හම්මන තුමන් සකරනය පවිතරය කලන පවිතර නිපුණක දැන් දෙරනට කරන්න පට්ට ටිඩි මුල්ල කෙනෙක් ඇනිමේට කෙනෙක් තින් ය තවා නම්ම දැම්ම මොකමං ජොන්ටි ජොන්ටි රෝඩ්ස් ඉන්න ජොන්ට රෝස්සකම හොදර අතුරාතිනවා ගොම්බිටයින් කරවා ලයින් හදනවා ඉතින් ඒවාගේ හිද තින් පොට්ට කේකල පැටස්ක දේ මුණ ඉද තමට එක දැම්ම තින් බපොට හිතක නම්ම ද මොකමං ඇතන මංගන ොල පරණා කරන්න ම මොකෙද කින්ද මන්දගෙන කැමතන එක ඔකොලට බාරයි ඒ තමන් එම කිවිති ඔකොල්ලන් එක තොර බෙල්ලගන්න ඒ මවිතරය තම දැමති පවිතරයියාගේ අලවා ගමයියා
අපේ සෙට් එක ඉතින් ඊට පස්සේ දිගට මේක එහෙම ගියා මා බයිල හිටියා දිලා අයලා හිටියා ඉතින් ඔන්න පස්සේ ඔක්කොම මල ජොන්ටි ජොන්ටි ගන්න ගත්තා ඒ ජොන්ටි කින තමා දිගටම කියලා කැම්පස් එක දිගටම සර්කන් එක තඩිය පොත් දිගටම ජොන්ටි ජී කියලා ගියා ඉතින් මං ගේම් ගාද්දි ඉතින් ඒ කාලේ අර කැම්පස් එක යාළුවත් එක්ක සෙට් වුණාම ඒ ගාන පොඩ් අර ප්ලෑන් කරන් ගාන ඒ ගාන එතකොට ඉතින් ඒකෙත් නම ජොන්ටි කියලා දාගත්තා දිගටම බලා ජොන්ටි 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 වුණා ඉතින් ඔන්න දිගටම දැන් චැනල් එක ජොන්ටි වෙලා තියෙන්නේ ඉතින් ඔහම තමා ජොන්ටි කියන නම හැදුනේ. තිමන තව උදේ කුමාරද නාස් ජොන්ටි වවන්නේ කොහමද සෙක්ස් විදිහට නේ ඔයාලා දින රැවුල වවන්නේ කොහමද මේ රැවුල මේ ෆේක් නෙමෙයි මේ ඔරිජිනල් රැවුල්ස් මේ වවන්න කරන උප්පත්ති වවන්න පොඩි සින්න තියෙන මේ මගේ මේ 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 ලයින් එක වෙන්නේ නේ මේ පල්ලට වෙනවා මේ මෙන්න මේක මෙන්න මේක වැවෙන්නේ නැහැ මේ මෙහෙම දින්න මේ වැන්න දැන් මේක නැහැ අනිත් විදිහට ඔක්කොම ටික ගන්නවා ඉතින් මේත් ප්‍රෝල වෙනවා එචනවා එළු රෙගුලත් වෙනවා ඉතින් ඒක අගේ තාත්තගේ තේමයි ඉතින් ඒ ඉඳ තාත්තේ ආරට යන්නේ මේ විදිහට තියෙනවා මේ රවුල තියෙනවා ඉතින් ඒක ඉතින් මූක් කරලා නැහැ උප්පත්ති හැටියට ඩිෆෝල්ට් යන විදිහ තමයි මේ තියෙන්නේ ඉතින් ඊට සාද නිපුන් අවිෂ්කදි සොයිසා තියෙන ආස් ජොන්ටි තමන් අනෙක් අට සාපේක්ෂව කොටයි කියලා තේරුම් ගත්තේ මොන කාලද ඒක තේරුම් ගත්තේ මම මේවා ඉතින් පොඩි කාලේ අටේ නමය වගේ අටේ නමය වගේ තමයි ගොඩම තේරුම් ගත්තේ මොකෝ මේ ඔව් ගොඩමගේ මේ අටේ ඉඳන් මවත් එක දෙපැති දිහා දෙන්නම පට්ට උසයි තාමත් මගේ යාළු සමිතයා ඉස්සරහා කියලා හිටේ උන් වෙන උසයි කියන්නේ මට වඩා හැමදාම උස බලවම මම මට වඩා වියතක් උසයි ඉතින් ඒතර මන්දර අම්මට මම පට්ට කොටයිනේ මම එක බලද්දි බලද්දි උන් අමතර වැඩිපුර උසයි බලන් හදි එහෙම සීන් එකක් කියලා දින අනේ ඊට පස්සේ මේ සාපේ හොඩක බලන්න ඉතින් උසුම් එක යද්දි මන්දිය තමයි ගොඩක් හැ බලන්න ඉතින් ඒ හින්දා ඉතින් ගොඩක් සාපේක්ෂව කොටයි කියලා දැනගත්තා මේ ඒ සීන් එකත් එක්ක ඉතින් සාපේක්ෂ කියන්නේ 5යි 3යි 5යි 4ක් තියෙනවා සර් මම දන්නේ නැහැ ගොඩක් කොටයිද කියලා අනිත් අර මම ආශ්‍රය කරන එක උන් උසයි අතර මම කොටර පේන්නේ නැත්නම් ඉතින් අර එක්ක මම කොටේ හින්දා උන් උසර පේන ඇති ඒ ප්‍රශ්න දෙක තියෙනවා ඉතින් ඒක බලන අය බලන විදිහට බලනවා ඉතින් ඕක තමයි උනේ ඉතින් ඉතින් අන්තිම ප්‍රශ්නේ කියන්නේ මේ සෙටස් එක ගොඩාක් ප්‍රශ්න හදන මම හිතන්නේ දැන් විනාඩි 20 ගන්න අතර කියලා තියෙනවා ඉතින් වැඩි කරන් බලන කෙනෙක් එපා වෙනවා ඉතින් ඒ විනාඩි 20 ඉඳන් මම ඒක එහෙම කරන්නම් මේ අන්තිම ප්‍රශ්නේ මම ප්‍රශ්න තොට 20ක් විතර කිව්වා මේ අන්තිම එක 20 වෙන ප්‍රශ්නේ ඉතින් තව ප්‍රශ්න කරලා තියෙනවා මේ ඇවිල්ලා only facebook facebook එකේ විතරක් මේ අහ ප්‍රශ්න තව youtube එකේ මගේ වීඩියෝස් ලා තිබ්බා ask don't tag ගස්සේ ඊපස්සේ ආයේ මගේ comment tab එකේ මම දාන post දා තිබ්බා ඉතින් ඒක ගැනත් මම හදන්නතර මට පුළුවන් පොඩි episode එකක් කරා යන්න මොකෝ ප්‍රශ්න 20කට කියලා ගන්න නඩි 20ක් විතර ගිහිල්ලා ඉතින් එ නැත්තම් දිගටම ගන්නේ ඒක උඩන කම්මැලි වෙන හින්දා ඉතින් මේ අන්තිම ප්‍රශ්නේ ඉතින් ask don't ඉතින් joint stream එකට කහයෙන් හරි game එකක් කොපියක් ගෙනල්ලා ඒ game එක අපේ stream account එකට save කරගත්ත හැකිද ඉතින් මෙහෙමයි ඔයාලා හිතන්නකෝ මං GT5 ගන්නවා ඔව් GT5 play කරනවා ඉතින් ඔයා අර ඇවිල්ලා මගෙන් ෆයිල් එක අරන් ගියාම කියලා ඔයාට ඒක වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා ගාවත් ඒ ගේම් කී එක තියෙන්න ඕනේ. මොකද ස්ට්‍රීම් එකේ ගොඩක් දුර සල්ලි දීලා තමයි ගොඩක් ඒවා ගන්න තියෙන්නේ. සමහරක් ෆ්‍රී තියෙනවා. අපි හිතමු ෆ්‍රී ගේම් එකක් කියලා මොකක් කරේ ෆ්‍රී ගේම් එකක්. ජොන්ටිස් එකේ ෆ්‍රී ගේම් එකක් තියෙනවා. ඒ ෆ්‍රී ගේම් එක ඔයා ගත්තොත් ඔයාට ෆයිල්ස් නැත්තම් ඔයාට ඒක ඩවුන්ලෝඩ් කරන data නැත්තම් ඔයාට පුළුවන් ඒ ගේම් එක ප්ලේ කරන වෙන යාළුවෙන් හොයවා මගෙන් හොයවා කාගෙන් හොයවා ඒ ගේම් එක ප්ලේ කරන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ගෙන් ඒ ෆයිල්ස් ටික ගිහින් ගත්ත හැකි බෑකප් එකක් විදිහට අරගෙන ඔයාලට පුළුවන් ගෙදර ඇවිල්ලා ඒක රීස්ටෝර් කරගන්න. ඉතින් ඒ රීස්ටෝර් කරන විදිහ කොහොමද බෑකප් ගන්න කොහොමද කියලා මම කලින් වීඩියෝ එකක් කරලා තිබ්බා. මම මේ ඉන්ඩි ස්ක්‍රීන් එකේ පුළුවන් ඒ වීඩියෝ එක දාන්න. එතකොට ඔයාලට පුළුවන් බලා ගන්න කොහොමද අපි කෙනෙක්ගෙන් ස්ට්‍රීම් බෑකප් අරගෙන ඒක රීස්ටෝර් කරලා තමන් ගේම් එක ප්ලේ කරන්න කියලා බලා ගන්න කොහොමද කරන්න පුළුවන් කියලා ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වීඩියෝ එක බැලුවොත්. ඉතින් ඒක අහලා තිබ්බේ මිලාන්ස් එරංග. ඉතින් ඔන්න ප්‍රශ්න 20ක් විතර දැන් ඕකලගේ කතා කරලා ඉතින් විනාඩි 20 ගානකුත් ගිහිල්ලා අවදිකුණාර මං කලින් කෝක පාවගෙන ඉඳන් මං මේක අදර නවත්තන. ඉතින් මං මේඩේ කරන් යන ගමන් මම තා පෝස්ටර් දානවා Q&A part 2 කියලා. කියන්නේ තව ප්‍රශ්න දිනවනම් මොනාර දිනවනම් ආන්න කියලා ඒ මං ඒ ටික ඔක්කොම කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඔක්කොම ගැන වීඩියෝ කරලා පස්සේ අද එකම ප්‍රශ්න ආයි. එතකොට ඕගොල්ලන්ටත් ඒක පැටලෙනවා. ඒ හින්දා මම ඒක ඉක්මනට මේඩියත් වීඩියෝ එක කරලා ඔයගොල්ලන්ට ඒක න දාන්නම්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඒකටත් ඔයගොල්ලන් තියෙන ප්‍රශ්න ගැන අහලා දාන්න. ඉතින් ඔයිට තමයි කියන් තියෙන්නේ අනිවාර්යෙන් subscribe කරන්න නැත්නම් තාම ඒවා තමයි. ඉතින් මේ දේවල් තවත් යාළුවෝ මම ගෙන දාගන්න නම්
ඕකලන්න පුළුවන් මේක ෂෙයා කරන්න කැමති නම් බල කරන්න කැමති නම් ෂෙයා කරන්න පුළුවන් අනිත් තරමක් දැනගන්න ජොන්ටේ එස් එකෙන් ආව ප්‍රශ්නවල ජොන්ටේ උත්තර දුන්නේ කොහොමද කියලා ඉතින් ඔයිට තමයි කියන්න තියෙන්නේ බොරත් අද මිස්සුනා එහෙනම් ඉතින් ඊළඟේ පියෙන් කියන්නේ ආස් ජොන්ටි මේ ඇවිල්ලා පාට් 1 පාට් 2 එකෙන් ඉක්මන් හම්බෙමු එහෙනම් ගියෙන් එන්නම් හැපි ගේමින් ජොන්ටි එස් එල් ගේමින් I know, I know that you like it like that. I wait designed to check the name on the tag. White fox fur on my jacket. Excuse me, that's a